මම තවත් විශේෂ මිල්ක්ෂේක් එකක් හදනවා. හරි ලේසි, කස්ටඩ් මිල්ක්ෂේක්. මේකට ප්‍රධාන අමුද්‍රව්‍ය 4යි යන්නේ. කිතර පුංචි උත්සවයකට වුණත් මේ මිල්ක්ෂේක් එක හදන්න පුළුවන්. හැබැයි පිටිකිරි වලින් හදන්න එපා. ප්ලේන් එළකිරි පැකට් තියෙන්නේ. සුදු කිරි ඒව වලින් හදන්න. ඔයා මේ කස්ටඩ් මිල්ක්ෂේක් එකට කැමති නම් ලයික් එකක් දාලා හැකිතාක් ඔයාගේ යාළුවොත් එක්ක මෙන්න මේ ක්‍රමයට ෂෙයා කරන්න. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් ඉගෙනගෙන කෑම ඔයා Facebook හරහා සිය දහස් ගණනින් ෆොටෝ සෙවන අපේ අම්මා YouTube චැනලය සමග ඔබත් එක්වන්නට නම් subscribe button එක press කරලා ඊළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. අයිබෝන්, අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මෙන්න තියෙන රෙසිපිය වීඩියෝ එක පෝස්ට් කරලා ලියාගන්න. අපිට ඕනේ වැනිලා රස කස්ටඩ් පවුඩර් මේස හැඳි 2 කාලක්. සීනි මේස හැඳි 5ක් අරන් තිනවා මිල්ක් ෂේක් වීදුරු 2කට. ඔයාලට වැඩි ඕනේ නම් තව චුට්ටක් එකතු කරගන්න. ඊළඟට මම අරන් තිනවා පැස්චරයිස් එළකිරි. මේව වැඩි උණු කරන්න ඕනේ නැහැ, උණු කරලයි තියෙන්නේ. ඊළඟට මෙෂරින් කප් 2ක් ගන්නවා. එක මෙෂරින් කප් එකක් මිලිලීටර් 250යි, දෙකක් මිලිලීටර් 500යි. මම එකෙන් කිරි චුට්ටක් අරගත්තා. කස්ටඩ් ටික දිය කරගන්න. කිරි එක උණු කරන්න කලින් ගන්න ඕනේ. කස්ටඩ් ටික හොඳට කැට යනකන් දිය කරගත්තා. ඊළඟට සීනි ටිකක් කිරි එකට දාලා ලිපෝන් කරලා සීනි ටික දිය කරගන්නවා. කිරි එක යන්තම් රත් වේගෙන එනකොට දිය කරගත්තු කස්ටඩ් ටික කිරි එකට දාලා දිය කරනවා. දැන් අපේ කස්ටඩ් මික්ස්චර් එක මේ වගේ හොඳට උකු වෙනකන් හැඳි ගගා දිය කරන්න. නවත්තන්න එපා, නැවැත්තුවොත් අඩි අල්ලයි. ගින්දර මීඩියම් හීට් එකේ මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන විනාඩි 5ක් උණු කරගත්තා. දැන් මේ වගේ උකු වෙලා බුබුලු දාන්න පටන් ගත්තා. මම ලිප ඔෆ් කරනවා. දැන් මට මේක ඉක්මනට නිවා ගන්න ඕනේ. ඒ නිසා මම මේ වගේ වතුර භාජනයකින් තියනවා. කස්ටඩ් මිල්ක් භාජනේ මේ විදිහට වතුර එකේ දාලා හොඳට නිවා ගත්තා. ඊළඟට මම මෙෂරින් ජාරයකට මේ වගේ කස්ටඩ් මිල්ක් එක දාලා ඒක වහලා ෆ්‍රිජ් එකේ නෝමල් කොටසේ තියනවා. ඊළඟට මම වියලි මිදි ටික පිඟින්න තියනවා. ඊළඟට අපේ මේ කස්ටඩ් මිල්ක් ෂේක් එකට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යයක් තමයි ධාන්‍යයන්නේ. මේ තමයි කසකසා ඇට. අර සරුවත් වල එහෙම තියෙන්නේ අන්නේ ඇට. මේ ඇටවලට සමහර අය සරුවත් ඇට කියලාත් කියනවා. මේ ඇටවලට ස්වීට් බැසිල් සීඩ්ස් කියලාත් කියනවා. මේ කසකසා ඇට බීමවලට එකතු කරන්නේ විශේෂ හේතුවක් ඇතුවයි. මේ කසකසා ඇටවල තන්තු ගතිය අධික නිසා කෑම දිරවන්න උදව් කරනවා. ඒ විතරක් නෙවෙයි, ලේවල සීනි පාලනය කරන නිසා දියවැඩියාව තියෙන ඇටත් හොඳයි. මම කිව්වේ මේ කසකසා ඇට ගැනයි. ඒ වගේමයි තවත් දෙයක්, කොලෙස්ටරෝල් අඩු කරන්නත් උදව් කරනවා. කොලෙස්ටරෝල් දියවැඩියාව තියෙන අය නිකන් වතුරට දාලා දිය කරලා බිව්වත් හොඳයි. මේ කසකසා ඇට තුනපා බඩු කඩවල්වල, කේක් බඩු කඩවල්වල තියෙනවා. ලාභෙට ගන්න පුළුවන්. කසකසා ඇට දාපු හැටියෙම පිඟෙනවා. ඒ වෙලාවෙම මෙන්න මේ විදිහට පිනේරිකට දාලා හොඳට හොදලා අරගන්න. ඊට පස්සේ පෙරලා අරගෙන පැත්තකින් තියාගන්න. ඊළඟට අපේ වියලි මිදි ටිකත් මේ විදිහට හොදලා අරගන්නවා. දැන් මම පැයකට පස්සේ කස්ටඩ් මිල්ක් එක ෆ්‍රිජ් එකෙන් අරගෙන එනවා. පැයකට පස්සේ මෙන්න මේ විදිහටයි තියෙන්නේ. දැන් මේක අපේ බ්ලෙන්ඩර් එකට දාගෙන අයිස් කැට ටිකකුත් ඒකට එකතු කරගන්නවා. දැන් මේ විදිහට පල්ස් කර කර විනාඩි 2ක් විතර බ්ලෙන්ඩ් කරගන්නවා. හොඳට පෙනේනකන් අයිස් කැට ටික දිය වෙනකන් බ්ලෙන්ඩ් කරගන්න. විනාඩි 2කට පස්සේ මෙන්න මේ වගේ තියෙනවා. ඊළඟට මම පෙඟුණු කසකසා ඇට වලින් චුට්ට චුට්ට වීදුරු 2කට දාගෙන ඉතුරු ටික සේරම කිරියකට දාගන්නවා. දාලා මේ වගේ කලවම් කරලා වීදුරු 2කට වක් කරගන්නවා.
දැන්වාට මේ විලාම බොන්නත් පුළුවන්. ඒ වුණාට මේක ෆ්‍රිජ් එකට දැම්මට පස්සේ ලේයර්ස් තුනකට සෙට් වෙනවා. ඊට පස්සේ මං හැඳ දාලා යට තියෙන කසකස ඇට ටිකක් කලවම් කරනවා. දැන් අපේ කස්ටඩ් මිල්ක් ෂේක් එක විනාඩි 20ක් ෆ්‍රිජ් එකේ තියලා අරගෙන එනවා. ආව්, හරි ලස්සනයි. මේ වගේ පුංචි පුංචි දේවල් ගෙදරගෙන තියාගන්නකෝ. ගෙදරට අමුත්තෙක් කලින් එනවා කියලා දැනුවොත් එහෙම කිරි පැකට් එකක් ගෙනල්ලා ටක්කාල මේක හදලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න පුළුවන්. හැබැයි දියවැඩියාව තියෙන කෙනෙක්ට නම් සීනි නැතුව දෙන්න. හැබැයි දෙනකොට කජු ටිකක් වියලි මිදි ටිකක් දාලා මෙන්න මේ විදිහට ලස්සනට හැඩ කරලා ගානිෂ් කරලා දෙන්න. පෙන ටිකත් හොඳට හයි වෙලා ඒ නිසා අපේ කජු මිදි ටික යට යන්නේ නැහැ. මේ අපේ අම්මා රස බලන වෙලාවයි. හරිම රසයි. ඖෂධීය කසකසයට හැපෙනකොට හරිම සතුටුයි. වියලි මිදීම දානවා නම් සීනි අඩුවෙන් දාගන්නත් පුළුවන්. වියලි මිදිවල පැණි රස තියෙනවා. ඔයත් මේක හදලා බලන්න හරි ලේසියිනේ. වෙනස්ම විදිහේ මිල්ක් ෂේක් එකක්. ඔයා මේ මිල්ක් ෂේක් එක හැදුවම අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. රස කොහොමද කියලා කියන්න. මෙන්න මේ කොටු කරලා පෙන්වන තැන තියෙන අපේ අම්මගේ පින්තූරේ ක්ලික් කරන්න. එතකොට වීඩියෝස් කියලා එකක් එනවා. ඒක ක්ලික් කරාම මුල ඉඳලා දාපු වීඩියෝස් ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒ වගේමයි ප්ලේලිස්ට් කියලා බටන් එකක් එනවා. ඒකේ එකම වර්ගයේ කෑම වර්ග ප්ලේලිස්ට් වල දාලා තියෙනවා. කැමති ප්ලේලිස්ට් එකක් ක්ලික් කරලා ඔයා කැමති කෑම වර්ග බලන්න. මේ වීඩියෝ එකෙන් යම් දැනුවත් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.